හැඳින්වීම. ඊ අසාගර පාරගත වූ මහකාරුණික වූ අප භාග්‍යවත් අහත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් දේශනය කරන ලද්දා වූ කර්මය, පුනරුත්පත්තිය, ත්‍රිලක්ෂණය, පංචස්කන්ධය, ද්වාදශායතනය, ධාතු අටලොස, ඉන්ද්‍රිය දෙවිස්ස, ප්‍රතිත්‍ය සමුප්පාදය, චතුරාර්ය සත්‍යය අනාදී ධර්ම සමූහය අතිශයින් ගැඹුරුද සියුම්ද වන්නේය. උන්වහන්සේ විසින් දේශිත සූත්‍රාභිධර්ම විනය සංඛ්‍යාත පිටකත්‍රය ධර්මයෙහිද බොහෝ දුරවබෝධ තැන් ඇත්තේය. එබැවින් බුදුදහමට අයත් නොයෙක් කරුණු සම්බන්ධයෙන් බෞද්ධයන් අතර නොයෙක් ප්‍රශ්න ඇතිවන්නේය. බුදුදහම කිලිටි කරනු කැමැති, බෞද්ධයන්ට පහර දෙනු කැමැති, සැක උපදවා බුදුදහම ගැන බෞද්ධයන් කලකිරවනු කැමැති ඇතැම් බෞද්ධයන් විසින් ඒ සඳහා උපදවන බොහෝ ප්‍රශ්නද ඇත්තේය. බෞද්ධත්වයක් නැතිව බෞද්ධ නාමයෙන් පෙනී සිටින, තමන් දැන ඇති යම්කිසි සුළු දෙයකින් හිස ඉදිමී ඇති ඇතමුන් විසින් භික්ෂූන් වහන්සේට හා දානාදී පින්කම් කරන හැකි පමණින් ගුණදම් පුරණ සැදැහැවත් බෞද්ධයන්ටත් පහර දීම පිණිස උපදවන බොහෝ ප්‍රශ්නද ඇත්තේය. භික්ෂූන් වහන්සේට හා සැදැහැවත් බෞද්ධයනට ඉමහත් කරදරයක් පවත්නා ඒ ප්‍රශ්නවලට පිළිතුරු ලියා ප්‍රසිද්ධියට පැමිණවීමෙන් ඔවුනට මහත් සැනසිල්ලක් වන්නේය. උරුමේ විසූ ධර්මදරයන් වහන්සේලා විසින් තමන් වෙත ඒ අය විසින් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම් වශයෙන් සම්පාදනය කරන ලද ධර්ම ග්‍රන්ථ බොහෝ ගණනක් බුරුම සාහිත්‍යයට ඇතුළත්ව ඇත්තේය. ඒ ගණයට අයත් ධර්මග්‍රන්ථ අපේ සාහිත්‍යයේ සුලභ නැත. අප රටේද එබඳු දහම් පොත් ඇති කිරීමට මුල පිරීමක් වශයෙන් අප විසින් ධර්ම විනිශ්චය නමැති මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදී. අපේ දහම් පොත් කියවන ඇතැම් වී පැවිදි පින්වතුන් විසින් අපෙන් අසන ලද්දා වූද, තැන් තැන්වලදී අන්‍යයන් කතා කරනු ඇසුනා වූද, ධර්ම ප්‍රශ්නවලින් තෝරා ගත්තා වූද, බොහෝ දෙන වරදවා තේරුම් ගෙන ඇති ඇතැම් කරුණු රටට පහදා දීම පිණිස අප විසින්ම මතුකොට යොදන ලද්දාහුද ප්‍රශ්න සියයකට පිළිතුරු ධර්ම විනිශ්චය මේ ප්‍රථම භාගයට ඇතුළු කොට ඇත්තේය. ඉදිරියටත් ලැබෙන ප්‍රශ්න එකතු කොට අවකාශ ලද හොත් මෙහි ද්විතීය භාගය සම්පාදනය කිරීමට බලාපොරොත්තු වෙමු. එයට ඇතුළත් කිරීමට සුදුසු ප්‍රශ්න අප වෙත ලියා යුව හොත් ඒවාට පිළිතුරු මෙහි ද්විතීය භාගයට ඇතුළු කරනු ලැබේ. ඔබට යම්කිසි ප්‍රශ්නයක් ඇතිනම් මෙය අප වෙත ලියා එවනු මැනවි. මෙහි දෙවන ශතකයක් ලිවීමට නාහිමියන් සිතා සිටි නමුත් එවැන්නක් නොලියවුණු බවත් 1997 ජූලි 4 වන දින උන්වහන්සේ අපවත් වූ බවත් සටහන් කරමු. කරුලේකා චිරන් තික්ත තුසත් දම්මු මීට ශාසන ස්ථිතිකාමි රේරුකාණේ චන්දවිමල මහාස්තවිර 2503 1959 අගෝස්තු 13 වෙනි දින කුකුණුවිට ශ්‍රී විනය අලංකාරාරාමේදීය.